අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල බුදුන් වහන්සේගේ උතුම් තෙමකුල සිහි කරන වෙසක් පුන් පොහෝ දිනය අදයි සියත අමාවැස්ස පන්නිපිටිය දෙවුරම් මහා විහාරස්ථානයේ සිට බැතිමතුන් නොමැතිව සියලු වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත් සහ වැඩසටහන් තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා තෝගයක් දිවයිනට ඉදිරි මාස දෙක තුල තවත් එන්නත් මිලියන 2ක් ලබා දීමට චීන රජයෙන් පොරොන්දුවක් චීනයේ නිෂ්පාදනය කෙරෙන සිනොවැක්ස් කොවිඩ් මර්ධන එන්නත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට තීරණය රාජ්‍යමති චන්න කියයි කොල්ලපිටිය පෞද්ගලික රෝහලකින් පලා ගිය කොවිඩ් ආසාදිතයෙකු සොයන්න පොලිසිය මහජන සහාය පතයි කොවිඩ් ආසාදිත බන්ධනාකාර රැඳවියෙකුත් පලා යයි රැඳවියා සෙවීමට විශේෂ මෙහෙයුමක් ගිනිකණමින් පවතින MV Express Pearl නෞකාවේ ගින්න පාලනයට අපහසුයි. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් වූ මාර්ගගත සැලසුම් ජනපතිට. ප්‍රථමින් දේශීය පුවත්. බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ බුද්ධත්වය සහ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනය අදයි. කරුණාවේ සහ ප්‍රඥාවේ මානව ප්‍රතිමූර්තිය බඳු බුදුවරයෙකුගේ පහළවීම ලෝකයේ ඉතා දුර්ලභ සිදුවීමක්. බුදු වී ලෝවැඩ සලසන්නයි නමස්කාර පෙරදරිව තුසිත දිව්‍ය ලෝකයේදී ඉදිරිපත් වූ දේවාරාධනාව පිළිගත් සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ කාලය දීපය දේශය කුලය සහ මව යන පංච මහා විලෝකයන් විමසීමෙන් පසු අද වෙනි දිනක දඹදිව ලුම්බිනි සල්ුවේදී උපත ලැබුවා. සිද්ධාර්ථ කුමාරයා තමන් තුන්ලොවට ලෝකාග්‍රවණ බවත් මේ මාගේ අවසන් ආත්ම භාවයේ බවත් සිංහනාද කළා. රම්‍ය සොරම්‍ය හා සුබයන මාලිගාවන්හි සැපවත් දිවි පෙවතක් ගත කළ සිදුහත් බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැකීමෙන් ජීවිතය පිළිබඳ කලකිරීමට ලක්ව අභිනිෂ්ක්‍රමණය සඳහා යොමු වුණා. වයස අවුරුදු 29 දී උන්වහන්සේ ගිහිගෙය හැර ගියේ සකල ලෝකවාසීන් වෙත සිත සැලසීමේ අරමුණින් සත්‍ය අවබෝධ කර ගැනීම සඳහායි. අභිනිෂ්ක්‍රමණයෙන් පසු බුද්ධත්වයට වසර 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියා කළ උන්වහන්සේ ඇසතු බෝරුක මුලදී දස මරසෙන් පරදා සකල කෙලෙස් පරදා බුදු බවට පත් වූයේ අදවන් වෙසක් පුන් පොහෝ දිනකයි. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි. නුපමාව කුසල් ධම්මී යෙදෙන්නයි පැවසු. ගෞතම බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලුවේදී පිරිනිවන් පෑමද වෙසක් පුන් පොහෝ දිනකදී සිදුණා. ඒ බුද්ධත්වයෙන් 45 වසරකට පසුයි. සාරා අසංකීය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදුරදුන් හමුවේදී සුමේද නම් තාපසයාව සිටි අපි මහා බෝසතාණන් වහන්සේ ප්‍රථම නියත විවරණය ලැබුවේද අදවන් දිනක වීම විශේෂත්වයක්. මහාවිහාර වංශික ශාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ වෙසක් දිනේ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමං ධනං යන උතුම් වූ බුද්ධ දේශනාව මත පිහිටා කායික මානසික නිරෝගී භාවයේ උදෙසා සති සම්පජඤ්ඤයෙන් යුක්තව මෙම වෙසනකාරී අවස්ථාව තුල සෞඛ්‍ය නිර්දේශයන්ට අවනතව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවයි. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක ස්වාමීන් වහන්සේද වෙසක් දිනේ නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කර තිබුණා. දැනට වසර
වසරකට අධික කාලයක් රෝබිය දනවන මෙවැනි පසුබිමක ලෝකවාසී මානව සංහතියම ජීවත් වූ බව අවබෝධ කරගත යුතුව ඇති බවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පරිදි අපගේ ජීවන රටාවන් ප්‍රඥා සහගතව හැඩගස්වා ගත යුතු බවත් උන්වහන්සේම පණිවිඩයෙන් සඳහන් කර තිබුණා. කොළඹ අගරද ගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙසක් දිනේ නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කර තිබුණා. උතුම් බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ ආගමික ශිෂ්ටාචාරයට පරම නිදසුනක් වන ශ්‍රී ලංකාවේ ආධ්‍යාත්මික හා සංස්කෘතික සભ્યත්වය එහි වෙසෙන අප සැමට පොදු උරුමයක් බවයි උන්වහන්සේ සිය වෙසක් දින පණිවුඩයෙන් සඳහන් කර ඇත්තේ. සම්බුද්ධ දේශනාව අනුව ජීවිතයේ හැඩගස්වා ගනිමින් දෙලොව දියුණුව සඳහා කටයුතු කිරීම මෙන්ම දූදරුවන් සමග එක්ව වෙසක් සමයේ පිළිවෙත් පිරීම සහ ආමිස පූජා පැවැත්වීම අනාදිමත් කාලයක පටන් පැවතෙන බෞද්ධ සම්ප්‍රදාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය වෙසක් දින පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය නිවැරදිව අවබෝධ කර ගැනීම මෙවන් අභියෝගාත්මක කාලයකට මුහුණ දී ධර්මානුකූලව ජීවත් වීම සඳහා මනා පිටුබලයක් සපයන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය වෙසක් දින පණිවිඩයේ සඳහන් කර තිබුණේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය වෙසක් දින පණිවුඩයේ සඳහන් කර තිබුණේ විශ්වයේ ඇති පරම සත්‍ය නුවණින් දැක බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය දිනෙන් දින සනාථ කරන්නේ උන්වහන්සේගේ ධර්මයේහි සර්වකාලීනත්වය වන බවයි. මේ අතර වෙසක් පොහෝ දිනේ නිමිත්තෙන් පැවැත්වෙන සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද දවස පුරා පණ්ඩිපිටිය දේවරම් මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. උතුම් වෙසක් පොහෝ දිනේ වෙනුවෙන් පැවැත්වෙන සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද අලුයම ආරම්භ වුණේ උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීමෙන් අනතුරුවයි. ඉන් අනතුරුව පූජ්‍ය කොළුණාවේ සිරි සුමංගල හිමි විසින් කෙටි අනුශාසනාවක් පවත්වනු ලැබුවා. තිලෝවග බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ ඇති වෙන හැටිත් පවතින හැටිත් නැති වෙන හැටිත් අපට කියා දුන් අපේ මානසික වෛද්‍යවරයාණන් වහන්සේ ඔබ වහන්සේගේ සෙනසිල්ල හැර ඔබ වහන්සේගේ සෙවණ හැර ඔබ වහන්සේගේ පිහිට හැර අන් සරණක් අන් පිහිටක් අපට කොයින්ද? අප ධර්මයේ තුලින් මේ ඇති වෙන හැම දෙයක්ම අවබෝධ කරගනිමු පින්වතුනේ. හිත දුකටපත් කරන්න එපා. උදසින සම්බුද්ධ පූජාව ඉන් අනතුරුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කළා. උදසින හතට පැවති පළමු ධර්ම දේශනාව මෙහෙවනු ලැබුවේ පූජ්‍ය බොරැල්ලේ අතුල ස්වාමින් වහන්සේ විසින්. ඔයත් අහලා තියනවද පැය 24න් පැය 22ක් ප්‍රජාව වෙනුවෙන් වැඩ කරලා කිසිදු ලාභාපේක්ෂාවක් නැතුව නිස්සරණ අධ්‍යාසයෙන් පැය දෙකක් විවේක ගත්ත කවුරුවත් ගැන අහලා තියනවද? නෑ. ඒ බුදුහාමුදුරු විතරයි. බුදුහාමුදුරුන්ට සමාන කරන්න පුළුවන් පුජ්‍යලෙක් මේ තුන් ලෝක ධාතුයේම නැත නැත නැතමයි. දෙවන ධර්මදේශනාව සඳහා වැඩම කරමු ලැබුවේ පූජ්‍ය කතළුවේ රතනසිංහ අනුනාහිමියන්. මේ ජීවිතයේ සනසිල්ලයි සංසාර ජීවිතයේ සුවපත් භාවයයි ඇති කර ගැනීමයි අද කළ යුතු වන්නේ මේ උතුම් වෙසක් පුන් පොහොය දවසේ. මේ බණහන එක දෙලවට සපයක් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එවන් උතුම් පින්කමක් මේ කරන්නේ. ඒ විතරක් නෙමෙයි තමන් ළඟ තියෙන කුඩා කුඩා අකුසල් උනත් යටවෙල යන බණහන කොට. වැලිමලුව කෙටි සදහම් හමුව පූජ්‍ය ඕමල්පිල් සුමනරතන හිමි විසින් මෙහි වූ අතර උදසන 9:30 සිට 10 දක්වා පැවති සිත් පහන් වේවා කෙටි ධර්ම දේශනාවට වැඩම කළේ පූජ්‍ය කිරි ඉබ්බන් ආරේ විජිත ස්වාමින් වහන්සේ. සිත සන සිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සන සිල්ල හිමි ගත් මග ගැනීමය. උදසන සදහම් කතිකාව පූජ්‍ය නෙළුවා කන්දේ ඥානানন্দ හිමි සහ පූජ්‍ය කොටපල අමරකිත්ති හිමි විසින් මෙහෙවනු ලැබුවා. රට තුල පවතින කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග වෙසක් උත්සවය දිවසට වී සැමරීමට සිදු වෙති අතර ඔබ වෙනුවෙන් සියත අමාවැස්ස පෝදා සජීව විකාශය තුලින් අද දවස පුරා විවිධ ආගමික වැඩසටහන් ගෙනීමට අප සූදානම්. දිවයින පුරා විහෙර විහාරස්ථානවල සෞඛ්‍ය ආරක්ෂිතව මෙලෙස ආගමික වතාවත් සිදු කෙරුණා.
මෙවර විසක් පොහෝ දින නිවසට වී ආගමනුකූලව බෞද්ධ ජනතාව සමරනු ලැබුවේ මේ ආකාරයෙන්. चीनी निष्पादने करने सिनोवैक कोविड मार्दन इन्नत श्रीलंका वतुर निष्पादने किरीमे काटेतु आरंभ किरीमेट सोधानं बव राज्य अमात्य चान्न जयसुमन महता पावसनवा एसेम निष्पादित तवत साइनोफार्म इन्नत मात्रा मिलियन देका इदिरी मास देका तुल मेराटट लेबीमेट नियमित बवाई राज्य अमात्यवर्या वेडिदुरटत संधान कले कोविड-19 वायरस से मर्दने क्रीम सदा लबादिन चीने निष्पादित साइनोफार्म एन्नत मात्रा लक्ष पहाक अद अलुयम कटुनायक गुवन्तोरुपुलिन दिवेनिट रगिन एनु लबुआ චීන තානාපතිතුමා විශේෂ වශයෙන් ප්‍රකාශ කරා චීනයේ මේ වෙනකොට නිෂ්පාදනය කරන අනෙකුත් ප්‍රධාන එන්නත තමයි සයිනොවැක් කියන එන්නත. එය ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය කිරීම සඳහා චීන රජයේ සම්පූර්ණ අනුග්‍රහය ආශිර්වාදය ලැබෙන බව එතුමා ප්‍රකාශයට පත් කරනු ලැබුවාද. සයිනොවැක් එන්නත අපේ රටේ සහ චීනයේ හවුල් නිෂ්පාදනයක් හැටියට ඉදිරි මාස දෙකක පමණ කාලයේදී අපේ රට තුල නිෂ්පාදනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටලා තියෙන කර්මාන්ත ශාලාවක මේ වෙනකොටත් මූලික කටයුතු අපි සූදානම් කරගෙන යනවා. චීන තානාපතිතුමා අද විශේෂ වශයෙන් තවත් දැනුම් දීමක් සිදු කරනු ලැබුවා. අප මිලදී ගැනීම සිදු කරනු ලබන සයිනොෆාම් මෙන්නත් මාත්‍රා මිලියන 2ක් ඉදිරි මාසක කාලය ඇතුළත ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරනවා කියන කාරණේ තුමා ප්‍රකාශ කරා. මේ අවස්ථාවේ අපේ රටට අවශ්‍ය වෙන වෛද්‍ය උපකරණ තුගයක් චීන රජය නුදුරේ දෙම ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා කටයුතු යොදන බවත් චීන තානාපතිතුමා පවසනු ලැබුවා. කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ කොළඹ කොළුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් පලා ගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා අම්පාර ප්‍රදේශයේ පදිංචි මොහමඩ් රිකාස් නැමැති අයෙකු බව හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් තිබේ නම් 071859979 තරණ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි පොලිස් මූලස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර බූස්ස බන්දනාගාරයේ සිට අඟුණුකොළ පැලැස්සට රැගෙන යමින් සිටි කොවිඩ් ආසාදනය වූ රැඳවියෙකු මාතර වල්කම ප්‍රදේශයේදී බන්දනාගාර බස් රථයේ ජලයෙන් පලා ගොස් තිබෙනවා. අදාළ රැඳවියා පානදුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි බන්දනාගාර පාලන කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව අදාළ ආසාදිත පුද්ගලයා සෙවීම සඳහා පොලිසිය හා බන්දනාගාර නිලධාරීන් එක්ව විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. මේ අතර එක්සත් ජනපදයේ විසින් ශ්‍රී ලංකාව සඳහා නිකුත් කරන ලද සංචරණ සීමා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරන ලද හතරවන මට්ටමේ සංචරණ සීමාවක් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. COVID-19 තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ මෙසේ එක්සත් ජනපද සංචරණ සීමා නිකුත් කර ඇති අතර එහිදී ත්‍රස්තවාදී තර්ජන සම්බන්ධව ඒට ඇතුළත් වීම හතරවන වර්ග කිරීමට අනුව සාමාන්‍යයෙන් සිදුවන්නක් බවයි ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කරුණු එසේ හේයින් ශ්‍රී ලංකාව සඳහා වන සංචරණ සීමා තුන්වන මට්ටමේ සිට සිවුර මට්ටම දක්වා ගෙන යාම හුදෙක්ම රටේ පවතින COVID-19 තත්ත්වයේ හේතුවෙන් සිදු කර ඇති බවත් ත්‍රස්තවාදී තර්ජන මට්ටමේ කිසිදු වෙනසක් එමගින් සඳහන් නොවන බවත් පවසමින් කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක්ද නිකුත් කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ විශ්ලේෂණයට අනුව ත්‍රස්තවාදී තර්ජන හෝ ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳව කිසිදු තොරතුරක් මේ වනතෙක් වාර්තා වී නොමැති බවයි ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 28ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් කොවිඩ් මරණ 5ක් ඊයේ දින සිදුව ඇති අතර සෙසු මරණ 23 පසුගිය මැයි මාස 18 වනදා සිට මැයි මාස 24 වනදා දක්වා වූ කාලය තුළ සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අතරින් පුද්ගලින් 11 දෙනෙකු නිවසේදී මියගොස් ඇති අතර 32 වැනි පුද්ගලෙක්ද ඊට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1269ක් ලෙසයි.
කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2728 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 22 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඒ අතරින් එක් පුද්ගලයෙකු විදේශිකයෙකු බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. සෙසු ආසාදිතින් 2706 දෙනා දේශීයව හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 558. දේශගුණ විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ගගත සැලැස්ම අමාත්‍යවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකදී දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකායේ නියෝජිතයින් සමග පැවති විශේෂ හමුවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ගගත සැලැස්ම අමාත්‍යවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්වීම එම අවස්ථාවේදී සිදු කෙරුණා. පොහොර භාවිතය, භූමිය, ජෛව විවිධත්වය, අපද්‍රව්‍ය කළමනාකරණය, වායු ගෝලය, කර්මා පුනර්ජනනීය බලශක්තිය නගර සහ පාරිසරික අධ්‍යාපනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ අත්කරගත යුතු ඉලක්ක සහිත සැලසුම් සකස් කිරීම ජනාධිපතිවරයා විසින් අදාළ අමාත්‍යවරුන්ට පවරා තිබුණා. ඒ අනුව අමාත්‍යංශ විසින් පුළුල් අධ්‍යයනයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කර තිබෙනවා. දැන් අපි අර වන ප්‍රමාණය කොච්චරද අපි ලංකාවේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ? හෙක්ටයාර් 55000ක් සර් වගා කරන්න ඕන අලුතෙන්. ඇත්තටම හැබැයි මේකේ හොඳ සර්වේ එකක් කරොත් මේ කාටවත් ඩිස්ටර්බ් නොවි ඕන තරම් තියෙනවා තැන් වන රක්ෂණවල හිස් වෙච්ච තැන් ඒවා තමයි අපි කරන්න ඕන මම අර කිව්වේ විශේෂයෙන්ම මහා පරිමාණයේ කම්පනිස් එහෙම ගිහිල්ලා සුද්ධ කරලා කටුපුල් එහෙම වවපුපටි ඒවා තෝරගෙන තමයි මුලින්ම කරන්න ඕන දැන් අපි දැන් මේක ආරම්භ කරලා තියෙන්නේ සාමාන්‍ය ගොවියගේ තැංගකින් තමයි පටන් ගන්න තියෙන්නේ. එතන තමයි මේකේ වැරද්ද වෙලා තියෙන්නේ. ලන් සීට් කියන එක ලෝකේ කොහෙවත් ලන් සීට් පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් අපේ රටේ මේක පාවිච්චි වෙනවා. ඒ වගේම මේක අර දිරණ එක නෙමෙයි පාවිච්චි වෙන්නේ. අනිවාර්යයෙන්ම මේකට මං හිතන්නේ තහනමක් ගේන්න වෙයි ඉස්සරහට. අර කාබනික පොහොර නිෂ්පාදනය අපි දැනටම පටන් ගන්න තියෙනවා මහවැලි අධිකාරියේ. කාබනික පොහොර පිළිබඳව ගොවීන් දැනුවත්. නමුත් දැනුවත් වුණාට ගොවීන් ඒ සඳහා හරියට යොමු කරවලා නැහැ. ඔබතුමා අපිට දීපු ඉලක්කය 2025 වෙනකොට තර්මල් කෝල් නොමන අනිත් තර්මල් 5%කට තරකට අඩු කරන්න ඕනි කියලා. සා 2030 වෙනකොට 1%කට ගේන්නයි කියලා කියන සලස්මේ අපි යනවා. සමහර කෘෂි රසායනික ඒවා හැම 4-5ක් තියෙනවා අපිට දැනට ඕගනික් ඒකට විසඳුමක් දෙන්න බෑ. එහෙම වුණොත් අපි යෝජනාවක් හැටියට කරනවා සා ආණ්ඩුව සතුව තියෙන දෙන්න කියලා පොඩි ප්‍රමාණයක් ජාති කීපයක් මොකක් හරි ඩිසිෂන් අලවලට තියෙන ඒ ෆංගස් එක හැදුනොත් අපිට දැනට නැහැ. ඒ වගේ වෙලාවකදී ආණ්ඩුව සතුව තියා ගන්නවා ඒක ඉනෝගනික් කියලා අපි කලාපයකට නම් කරනවා සර්. ඒ යෝජනාවත් අපි දාලා තිනවා. FB Express Pearl නෞකාවේ ගින්න පාලනය කිරීමට ඇති අවස්ථාව අවම බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසනවා. පසුගිය 20 දින ගිනි ගැනීමට ලක් වූ MV Express Pearl නෞකාව තුළ ඊ උදැසන පිපිරීමක් සිදු වුණා. මේ හේතුවෙන් නෞකාවේ ගින්න වර්ධනය වූ අතර නෞකාවේ තැන්පත් කර තිබෙන බහුලුම් රසක් මේ වන විට ගිනි ගනිමින් පවතිනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය තුළ නෞකාව තරමක් දකුණු පසට ඇලවී ඇති අතර ඒ හේතුවෙන් ඇතැම් බහුලුම් මුහුදට වැටී තිබෙනවා. ඊ රාත්‍රියේ සිට නෞකාවේ ඉදිරිපස ඇති වූ ගින්න පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වීම ආරම්භ වුණා. ඒ අනුව MV Express Pearl නෞකාවේ ගින්න නිවි සඳහා ඉන්දිය වෙරළාරක්ෂක බලකායට අයත් විභව සහ වජ්‍රායන නෞකා දිත්වය පැමිණ ඇති අතර ඉන්දිය මහකුම සාරිස් කාර්යාලය සඳහන් කළේ මෙම නෞකා දිත්වයට අමතරව නිරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා ඩ්‍රෝන් යානයක් සහ වෝටර් ලිලි බෝට්ටුවක් ලබා දී ඇති බවයි. ප්‍රදීප් කුමාර මහතාගෙන් අප විමසීමක් සිදු කළා.
නයිට්‍රික් අම්ලය වගේමතරවල් තිබෙන ඒ වගේම කෝස්ටික් සෝඩා ඊට අමතරව තවත් ගොඩක් රසායන රසායන ද්‍රව්‍ය සහ අනිකුත් බහවලු මේ නැති තිබුණා. මේව නැවට එකතුීම මේව ජලයට එකතුීම හරහා සහ මේව ගිනි ගැනීම සමග එකතු වෙන අනිකුත් රසායන ද්‍රව්‍ය මේ විදිහට ජලයට එකතු වෙමින් පවතින මේවත් ගොඩක් ගිනිගත් කන්ටේනර් බහවලු මේ වගේම අනිකුත් කොටස් මේ වෙච්චි ගොඩ ගැසීම තියෙන එකට වාර්තා වෙනවා. තම මේ වගේ දේවල් එකතුීම අනිවාර්යයෙන් අපි කොහටවල බලධාරිය දැනුම් දෙන්න සමයෙන් සෞ අනාරක්ෂිත තත්ත්වයක් රැඳෙන්න පුළුවන්. මේ අතර ඊයේ දින MV Express Pearl නෞකාවේ තුවන් ලබා සිටියේදී රෝහල් ගතකල සමාජිකින් දෙදෙනාගෙන් එක් අයෙකුට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමු වෙමු සවස 6ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.